ඔල හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට වෙන්ද වගේම අද මම ඔයගොල්ලොන්ව බස් එකේ පොඩි ටුවර් එකක් අරගෙන යන්න කියලා හදන්නේ මම ඉන්නේ මෙල්බන් ස්ට්‍රීට් වල ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් සර්කස් වලට ළඟයි මෙතන මම මෙතන ඉඳලා අද පිකඩිලි සර්කස් වලට තමයි යන්නේ ඔයාලට මම දැකලා නැති අයට බලන්න කැමති අයට පෙන්වන්න හිතාගෙන තමයි මේ වීඩියෝ එක තාන්නේ. ඉතින් මේ ඇවිල්ලා ලන්ඩන්ලో තියෙන ප්‍රධානම නගරයක් තමයි මේ පැත්ත. නමුත් ඔයාලට පේනවා ඇති ගස්කොලන් හරියට මෙගොල්ලෝ හැම තැනම ගස්කොලන් තියෙනවා. හරිම ස්වභාවික ලස්සනක් තියෙන්නේ. අනිත් එක මේ හරි සිටි එක වුණාට ගොඩාක් නිෂ්කලංක ඒරියා එකක්. මේ මෙතන මේ මම පහු කරගෙන යන ඔක්කොම බිල්ඩින්ග්ස් තියෙන්නේ ඒවයි තනිකර තියෙන්නේ එක්ක හෝටෙල්ස් නැත්නම් මොනවා හරි කම්පැනිස් රන් කරනවා ඒවයි තියෙනවා නැත්නම් ෆ්ලැට් ගෙවල් වල මේ සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සු ඉන්න ෆ්ලැට්ස් තියෙන්නේ ඉතින් මේ ඒරියා එක ලොකු බිසි පැත්තක් නෙමෙයි මේ හරිය මම යන්නේ පිකදීලි වලට නමුත් ඒ හරිය ටිකක් බිසි මම පහු කරගෙන යන හරිය පෙන්නන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ බිල්ඩින් ගොඩාක් මේ ලන්ඩන් වල තියෙන බිල්ඩින් වල විශේෂත්වය තමයි ඔයාලට පිටින් පේන්නේ ඔක්කොම පරණ අර පරණ විදියටම තමයි ආලා සාමාන්‍යයෙන් මේ රටේ බිල්ඩින් වෙනස් කරන්න බෑ පිටින් පිට තියෙන ස්වභාවය ඒ විදියටම තියන්න ඕනේ. ඒක ගවර්මන්ට් එකේ රූල් එකක්. ඇතුලේ ගෙවල් හරි ලස්සනයි හරි සුබෝගෝගී විදිහට හදලා තියෙනවා. ඉතින් නමුත් පිටින් බලද්දි සාමාන්‍යයෙන් හැම බිල්ඩින් එකක්ම වගේ එක විදියට තමයි මේ ලන්ඩන් වල තියෙන ගෙවල් ෆ්ලැට් හැම එකේම තියෙන විශේෂත්වය එකයි. මේ හරි ගොඩාක් ඉතින් තියෙන්නේ ගොඩාක් අලුතෙන් හදපු බිල්ඩින්ුත් තියෙනවා. ඒ වගේම දැන් මම මේ පාස් කරගෙන යන්නේ මේ හරි ටිකක් ලන්ඩන් වල ප්‍රසිද්ධ ස්ථානයක් මම ඔයිට ඉස්සෙල්ලත් කරලා තිනවා පාක් එකක් يعني ඒ වගේම මේකත් මේ ලන්ඩන් තියෙන විශේෂ පාක් එකක් මේකට කියන්නේ හයිට් පාක් කියලා මේ හයිට් පාක් එකට එන්ටර් වෙන තැන තමයි මේ තියෙන්නේ මේ හරියෙන් තමයි මේ මේන් එන්ට්‍රන්ස් එක තමයි මෙතන තියෙන්නේ ඉතින් ඔයාලා ගොඩාක් වෙලාට දකින්නවා ඇති ලන්ඩන් සර්ච් කරනකොට මේ හයිට් පාක් එකත් විශේෂ තැනක් තමයි මිනිස්සුන්ට බලන්න ඉන්න තියෙන අනිත් එක මේ හයිට් පාක් එකේ තමයි ක්‍රිස්මස් කාලේදීම හරි ලස්සනට ඒගොල්ලෝ ඩෙකරේට් කරනවා ඉතින් ලස්සන තැනක් ඇවිදින්න ලොකු පාක් එකක් මේ හරිය දැන් මේ මම යන්නේ මේ හයිට් පාක් පාව කරගෙන යන්නේ පිකදිලි සර්කස් වලට ඉතින් මං ආපු තැන ඉඳලා පිකදිලි වලට යන්නේ විනාඩි 10කට වඩා අඩු වෙලාවක් තමයි එච්චර ලොකු කාලයක් යන්නේ නැහැ ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න ගොඩාක් දේවල් කියන්න නැහැ ඔයගොල්ලන්ට දැක් බලන්න තමයි තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ බලන්න මේක වටපිටාව කොහොමද කියලා දැන් මම පාව කරගෙන ආපු ඒරියා එක බලද්දි මේ හරි බිසි මොකද දැන් පිකඩිලි සර්කස් වලට ළඟයි මෙතන ඉඳලා මේ තියෙන්නේ ස්කොටස් ප්‍රොටෙස්ට් එකක් මේ සාමාන්‍යයෙන් මේ හරිය නිරන්තරයෙන් පෙළපාලි තියෙන පැත්තක්
ඔයාලට පේනවා ඇති තවත් විශේෂත්වයක් තමයි මේ පොලිසියෙන් පොලිසිය අය තමයි යන්නේ නිකන් yellow green color වලට හුරු කෝට් එකක් වගේ ගත්තාගෙන. ඉතින් ලංකාවේ ලංකා පෙරපාලිත් එක්ක බලද්දී මේ හරියට මේ ඉන්න සෙනකටත් වඩා ප්‍රමාණයක් පොලිසියෙන් දානවා මිනිසුන්ව කන්ට්‍රෝල් කරන්න. අනික මේ වාහන වලින් යනවා. ඉතින් අන්ඩර්කවර් පොලිසියෙන් යනවා. ඒකත් විශේෂත්වයක් මේ පෙළපාලිවල තියෙන. දැන් මේ මේ හරියට කියන්නේ නිව් බෝන් ස්ට්‍රීට් කියලා. ඕල් බෝන් ස්ට්‍රීට් නිව් බෝන් ස්ට්‍රීට් කියන්නේ මේ දෙකම එකම තැන තමයි තියෙන්නේ. එයාලා වෙන් කරලා තියෙන්නේ පරණ බෝන් ස්ට්‍රීට්ව අලුත් බෝන් ස්ට්‍රීට් කියලා. මෙතනින් මම ඔගලොන්ව මෙතනින් මම මේ හරියෙන් ලස් හොඳ ෂොප් එකක් තියෙනවා මම ඔගලොන්ට ඒක පෙන්වන්න මේ හරියෙන් පහල මම ඔගලොන්ට ඒ ෂොප් එක ළඟට කියලා පෙන්වන්න මොකද්ද කියලා. මොකද මට මෙතන ඉඳලා පිකදීලි වලට යන්න තියෙන එක ස්ටොප් එකයි. ඉතින් ඒක මට ඇවිදගෙන යන්න පුළුවන්. පිකදීලි සර්කස් එකත් මම ඔගලොන්ට මේක වීඩියෝ එකකින් පෙන්වන්න කොහොමද කියලා. මේ හරිය අනිත් එක දැන් ඔයාලට පේනවා ඇති මේ බිල්ටින් හරි ලස්සනයි. ලස්සන පේනවා ගොඩාක්. ලන්ඩන් වල සර්ච් කරද්දී මේ පිකදිල්ලි සර්කස් මේ හරිය ෆොටෝස් හරියට එනවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දී. මොකද මේ ගොඩාක් ෆිල්ම් වලට එහෙම අරන් තියෙන පැත්තක් තමයි මේ පිකදිල්ලි සර්කස් කියන්නේ. මේ හරි මම මෙතන ස්ටොප් එකෙන් දැන් බහිනවා. මෙතන හඳුන්වන්නේ බර්ලින්ටන් ආකේඩ් කියලා තමයි මෙතනට කියන්නේ. මෙතන තියෙනවා ෂොප් 40ක් විතර තියෙනවා. ගොඩාක් පොඩි කඩ තියෙන්නේ මෙතන. පොඩි ෂොප් තියෙන්නේ. ගොඩාක් මිල ගාණෙන් අධික බඩු තමයි මේ හරි තියෙන ෂොප් වල විකුණන්නේ. ඉතින් බ්‍රෑන්ඩඩ් ෂොප් කිව්වොත් හරි සාමාන්‍යයෙන් ඉතින් මේ හරි ෂොපින් කරනවා නම් ගොඩාක් ඇත්තටම අතේ ගොඩක් සල්ලි තියෙන්න ඕනේ. නැත්තම් මොකද මේ මෙතන ඔයාලට පෙනේ මේ සිල්වර් ඇයිටම්ස් තියෙන්නේ මේ හරියේ. පර්ල් ජුවලරීස්, සිල්වර් ජුවලරීස් ඒ වගේ එක එක මේ ලස්සනට තියෙන විසිතුරු බඩු ඒ වගේ දේවල් තියෙන. ඉතින් මේ මේ ෂොප් එකත් හරි ප්‍රසිද්ධයි මේ ගොඩක් සල්ලි තියෙන අය අතර. ඉතින් මේවැ ගණන් සාමාන්‍යයෙන් 35,000 වලට වඩා වැඩි ගණන් ගොඩින් තමයි යන්නේ. මෙතන තියෙන්නේ වෝච් ෂොප් එකක්. මේක රොලෙක්ස්. ඉතින් හැමෝම දන්නවා රොලෙක්ස් කියන්නේ ලෝකේ ගොඩාක් ප්‍රසිද්ධ වෝච් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ වෝච් උත් සාමාන්‍යයෙන් 40,000 50,000 වගේ ප්‍රයිසස් වලට තමයි යන්නේ. ඉතින් මේ ගොඩාක් මේවා මේ පොඩි ෂොප් වල තියෙන. මොකද ඔන්ලයින් වගේ මේ වගේ අයිටම් ඕඩර් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මිනිස්සු ෂොප් වලට ඇවිල්ලා තමයි ගන්නෙ. ඒක නිසා තමයි මේ පොඩි ෂොප් මේ ඒරියා එකේ ගොඩක් තැඟුල තියෙනවා මේ රොලෙක්ස් ෂොප්. ඉතින් මොකද මේ හරියේ ඉන්නේ ගොඩාක්ම පොහොසත් මිනිස්සු. ඇත්තටම ගොඩාක් සල්ලි තියෙන මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් මේ වගේ අයිටම් පාවිච්චි කරන එක. මෙතන තියෙන්නේ කොස්මැටික් ජුවලරි ෂොප් එකක්. නමුත් කොස්මැටික් ජුවලරි කිව්වට අපි කියන නිකං සෙල්ෆෝන් ඉමිටේෂන් ඒ වගේ දේවල් නෙමෙයි. මේ කොස්මැටික් වුණාට මේකත් සාමාන්‍යයෙන් පවුන් 8,000 4,000 ඒ වගේ ගණන් වලට තමයි මේ ජුවලරි සෙල් වෙන්නේ.
මෙතන නිව්බෝන් ස්ට්‍රීට් මේ නිව්බෝන් ස්ට්‍රීට් එකේ තමයි මම ඉන්නේ. මෙතන දිගටම ඔයගොල්ලන්ට පේන්නේ බ්‍රෑන්ඩඩ් ෂොප්. දැන් අර මම පාව කරගෙන ආව ඒ හරියම තමයි තියෙන්නේ. මෙතන තියෙනවා ගොඩාක් ලෝකේ තියෙන බ්‍රෑන්ඩඩ්, කියන්නේ මේ මිල ගණන් අධික ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල තියෙන ෂොප් තියෙන්නේ, ඉන්ඩිවිජුවල් ෂොප් තියෙන්නේ. ගොඩාක් ලොකු ෂොප් නෙමෙයි, පොඩි ෂොප්. නමුත් අලුත්, කියන්නේ මේ අලුතෙන් එළියට දාන ගොඩාක් නිව් එඩිෂන් අයිටම්ස් තමයි මේවා සෙල් කරන්නේ. ඔයාලට පේනව ඇති සාමාන්‍ය මේකට අවුට්ලට් කියලාත් කියනවා. ඒගොල්ලෝ අඩුවට දාලා තියෙන අයිටම්සුත් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි අර යන්නේ මේ ප්‍රයිමාර්ක්, H&M වගේ නිකන් ෂොපින් සෙන්ටර් වලට යනවා වගේ. මේවා එහෙම යන්න එහෙම මිනිස්සු යන්නේ ඇතුළට. ඔයගොල්ලන්ට පෙනේ ෂොප් ඇතුළේ ඉන්නේ එක්කෙනයි දෙන්නයි ඒ වගේ. මොකද ඩෝ එක ඕපන් කරන්න සිකියුරිටීස්ලා ඉන්නවා ඉස්සරහා. ඉතින් ඇත්තටම මේ වගේ ෂොප් එකක් ඇතුළට ගියම් බලන්නත් සාමාන්‍යයෙන් හොඳට ඇඳගෙන කරගෙන යන්න ඕනේ. මොකද මේ ඒ වගේ මිනිස්සු තමයි මේ ෂොප් වලට ඇතුළට ගිහිල්ලා බඩු ගන්නෙ. මොකද ගොඩාක් මිල ගාණෙන් අධිකයි. දැන් සාමාන්‍යයෙන් මේ පොඩි පොඩි අයිටම් එකක් ගන්න කියත් අපි පවුම් 400ක් 500ක් විතර වෙනවා. ඊට එහා පැත්තේ තමයි මේ ගොඩාක් අයිටම් මෙතන තියෙන්නේ. ප්‍රාඩා බ්‍රෑන්ඩ් එකේ ෂොප් එකක් මෙතන තියෙනවා. LSL YSL කියන බ්‍රෑන්ඩ් එකේ ෂොප් එකක් තියෙන්නේ මෙතන. මෙතන තියෙන හෑන්ඩ් බෑග්ස්, ෂූස් වගේ දේවල්, බෙල්ට් ඒ වගේ දේවල්. ඉතින් දන්නයි දන්නවා මේ බ්‍රෑන්ඩ් වල වටිනාකම කොහොමද කියලා. මෙතන තියෙනවා මේ ඉස්සරහවයේ ගුචි ෂොප් එකක් තියෙන්නේ. මේකත් මේකෙත් ඔක්කොම තියෙන්නේ නිව් රිලීස් කරපු ගොඩාක් අලුත් අයිටම්ස් තමයි මේවා තියෙන්නේ. ඉතින් ඇත්තටම මිල ගණනින් ගොඩාක් අධිකයි. මේ හැට් එක, මේ හැට් එක වෙනම පවුම් 600කට එහා පැත්තේ. ඉතින් ලොකු ගාණක් බෑග් එකක් පවුම් 25,000යි 40,000යි. ඉතින් ලංකාවත් එක්ක අපි හරවල බලද්දි මුදල ගොඩාක් වටිනාකමින් වැඩි. මෙතන මම ඉන්නේ දැන් පිකදිල්ලි සර්කස්. මෙතනට කියන්නේ පිකදිල්ලි සර්කස්. මේක ලෝකේ ප්‍රසිද්ධ තැනක්. මේ පිකදිලි සර්කස් කියන ඔගොල්ලෝ ගොඩාක් ෆිල්ම් වල මෙතන දැකලා ඇති. මේ ස්ක්‍රීන් එක ගොඩාක් වෙලාට ඒගොල්ලෝ චේන්ජ් කරනවා. මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් තමයි මේ ස්ක්‍රීන් එකේ යන්නේ. ඉතින් මේක එක් කාලෙන් කාලට එක දේවල් ස්ක්‍රීන් එකේ ඒගොල්ලෝ චේන්ජ් කරනවා දානවා. මෙතනින් ක්‍රොස් කරලා මෙතනින් යන්න පුළුවන් අපිට. මෙතනින් යන්න පුළුවන් අපිට චයින ටවුන් වලට ළඟයි ලෙස්ටර් ස්ක්වා, නැත්නම් අපි ටොටෙන්හැම් කෝට් පයින් යන්න පුළුවන්. ඉතින් ගොඩාක් ප්‍රසිද්ධ තැන් තියෙන්නේ මෙතන පයින් අපි ඇවිදගෙන යන දොරවල් වල තමයි. හරි ළඟයි. ඉතින් ටුවරිස්ලා හැම මේ ඒරියා වලින් බස් එකේ හරි ඇවිල්ලා පැහැලා ගොඩාක් වෙලාවට ඇවිදින එක තමයි කරන්නේ. මොකද මේ හැම දෙයක්ම ළඟ ළඟ තමා තියෙන්නේ, ගොඩාක් දුරක නෑ. ඉතින් මේ හරි මම ඔගොල්ලන්ට තව ඉස්සරහට මේ හරිය වීඩියෝ එකක් කරන්නම් චයින ටවුන් වල. මොකද මෙතනට ළඟයි. ඉතින් මම මෙතනින් හාට මෙච්චර තමයි මම මෙතනින් හාට මම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පොඩි වීඩියෝ එකක් මම දාන්නේ. ඉතින් ආයෙත් දවසක මම මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ට හම්බෙන්නේ නම් ඔයාලා අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තියෙනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන මම ඔයගොල්ලෝම හම්බෙන්න එන්න. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න කියලා මම මතක් කරනවා.